පල පතර යනු මැන ලබැඳි මියුලැසි නිර්මලදිය ධර් සේනන්නන් මෙහතමයින්න හනම් මේ කස්සන් කරලග ආත්සන් කරන්නට තුළද පොඩ්ඩකිල් මයිත් කරම කත හරන්න මහත්තයා අනේ පද්මමාලී වෙන මේක අත්සන් කරලා ගනින්කො වැඩෝ මේ නිර්මල මහත්තයා ටෙලිග්‍රෑම් කළු ඊගොඩ පොඩි සයින් අංශයක් දාලා ගනින්කො මං දන්න සයින් අංශ මං අත්සන් කරන දරන උඹට කියන වැය බං ඔ ඔකේ නිර්මල මහත්තයා ඉන්නේ බොහොම සෑඩ් මූඩ් එකේ. මේකෙත් මොනවා ලියලා තියෙනවද දන්න? මං කියන්නද? අපි ඔක කඩලා බලලා ඉමු. දැන් බං. මොකෝ බං? කවුරුත් මැරිලාද? තරසෙත් නෑ. පුතාට අසනීපයි. වහාම ඉන්න. මියසි. මේ මොකද බං මේ කතාවේ තේරුම? ඈ බං. නිර්මල මහත්තයා කසාද බඳලා නෑ කිව්ව නේද? කසාද බඳින්න ඕනද බං ළමයි හම්බ වෙන්න? ඈ ඔය කිව්වේ? ආන් කිව්ව කතාව. मगे को රෙදි ගොඩක් තියෙනවා බං හොද ගන්න. ආ ගිහලා හොද ගනි. ඉතල මොකද ඔය ප්‍රශ්නේ? උඹ අපිට හංගන මොනවා හරි තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් කියපම් බං. බොක්ක උනක් දෙනවා. මම උඹට පස්සේ කියන්නම් බං. ये दीवाल मत कर दंगू बमी आना ओ यो ने साली तो फ्रश है साली उदरको मिस्टर
මෙන්නට තෝරපු ඇප්ලිකේෂන් ෆෝම්ස් ටික. ඇයි මේදම ඩ්‍රයිවර් ඉදලා මේවා කලෙක්ට් කරන්නේ නැද්ද? ඩ්‍රයිවර් නම් ආවා. ඒ වුණාට මට චුට්ටකට විස්තර වෙන හම්බ වෙන්න ඕන නිසා මම ආවා. ඇයි අද? ආදිත්‍ය මහත්තයා වත්තට ගිහින්ද? ඔව්. ස්ටයිවන් මට මේ ස්ටයිවන්ගේ පොඩි උදව්වක් ඕනේ. කියන්නේ මද මොකද්ද උනේ? ඔතන තියෙනවා නිර්මල දියදහන සේනනායක කියලා කෙනෙක්ගේ ඇප්ලිකේෂන් එකක්. මිස් ස්ටයිවන් එයාව අනිවාර්යයෙන්ම ජොබ් එකට ගන්න ඕනේ. මදම් ගියා හරියට? නෑ. එහෙනම් නෑ බෑ කියන්නේ නැතිනේ. ඒත් නෑ. ආදිත්‍ය මහත්තයා දන්නවද? ඩැඩිට කිව්වා නම් මම මිස් ස්ටයිවන් හම් වෙන්නේ නැහැ නේ. මැඩම් මීට වඩා ක්වොලිෆයිඩ් අය ඉන්නවනේ ඇප්ලයි කළා. ඒකට කමක් නැහැ. ඔය තියෙන ක්වොලිෆිකේෂන්ස් මෙයාට මේ ජොබ් එකට හොඳටම ඇති. එහෙනම් මැඩම් මීට වඩා ක්වොලිෆයිඩ් ඇප්ලිකේෂන්ස් එක්කෝම මේ ෆයිල් එකේ අරන් දාන්න වෙනවා. ඔය තියෙන ක්‍රම මිස් ඩයිවන්. එහෙනම් ඒ විදිහට කරන්න. මං ගිහින් එන්න. Thank you very much. මොකද හිනියක් දැක්කද? මුද වෙලාවට ඔය නැගිට්ටේ. තව විනාඩි 5කින් ට්‍රේන් එක. Thank you, sir. දුවයි ෆෝම් එක පැත්තේ ගියලු නේද? ඔව් ඩැඩි. මේ ඊයේ එමාට ෂොපින් කරන්න ඕනේ කියලා මට කතා කළා. ඉතින් ඒකමම මමත් ගිහිල්ලා ඇප්ලිකේෂන් ෆෝම්ස් ටික බාර දීලා ආවා. දුව හොඳට ඒ වැඩේ කරලා තිබුණා. ඩැඩි බොරු කියනවා. ඇයි සුවිටි මම බොරු කියන්නේ? මිස්ටර් අයිවන් තමයි මට කිව්වේ. ඩැඩි. යස් පුතා. මට ගෙදර ඉන්න කම්මැලි ඩැඩි. ඒකනේ මං කිව්වේ ෆර්ම් එක පැත්තේ යන්නේ කියලා.
ඒ වුණාට මට ඔය ඇඩ්වර්ටයිසින් වැඩ තේරෙන්නේ නැහැනේ ඩැඩි. දුව ඕනෙම කෙනෙකුට එකපාරම වැඩ තේරෙන්නේ නැහැ තමයි. ඉතින් නොදන්න දෙයක් තියෙනවනම් මිස්ටර් අයිවන්ගෙන් අහගන්න පුළුවන්. හරි. මම ෆර්ම් එකට ආවොත් ඩැඩි මට කොච්චර සැලරි එකක් දෙනවද? දුව මගේ ළඟ වැඩගෙන ගන්න ආපු කෙනෙක් ඔය සැලරි එක ගැන කතා කරුවමයි. රයිට්. හොඳයි දුව ඔෆර් එකක් දෙන්න. අපෝ නෑ දුගේ ක්වොලිෆිකේෂන් හැටියට මට හිතන එක මදි කියන. නින්ද ගියාද? පිනදට පැය ගානක් අකුල තියාගෙන නලවන්න ඕනේ. අද ඔයාවනේ පුතාට සන්තෝෂ ඇති. මොනවද මේසි ඩොක්ටර් කිව්වේ? විශේෂ දෙයක් කිව්වේ නේ. අන්තිමට ගිය දවසේ කිව්වා පුතාගේ තාත්තට එන්න කියන්න කියලා. එයි දන්නේ. මගේ මූණ බලාගෙන කියන්න බැරිද අද දන්නේ නේ නිර්මල. ඔය ආයෙම තනන පටන් ගත්තා. ඉවසීමෙන් ඉන්න මියසි. අපි ධර්ම වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනවානේ. Good morning, Doctor. Good morning, good morning. Sweet pute, what a good morning. Nirmala, may the net put a key in the game. Put a key in the pool. Then, what put a key in the monkey? The doctor, Kataka Lena. දවසල මේ ලියන කියන කටයුතු එහෙම කරගෙන යනවා ඩොක්ටර්. ඇත්තම කියනවා නම් නිර්මල ඔයා ලියන පොත්පත් වලට හරි ආසයි අපේ වයි. දැන් කොහොමද මේ දවසල මොනවා හරි පොත්පත් එහෙම ලියන්න තමයි හිතාගෙන ඉන්නේ. කොයිද ඉතින් ඒවට සල්ලි බෑ. දෙකයි නිර්මල. මම නිර්මලට එන්නේ කිව්වේ වැදගත් කාරණාවකට. ඔව් ඩොක්ටර්. දැන් මෙන්න මේකයි නිර්මල තත්ත්වය. බබාට තියෙන අසනීපේ සරල එකක් කියන්න මම ලැස්ති නැහැ. හැබැයි මේක හොඳ කරන්න පුළුවන්. මොකද ඩොක්ටර් කරන්න ඕනේ? දැන් බබාගේ මේ තියෙන හෘද ප්‍රදාහය. මෙතන ප්‍රොබ්ලම් එක බබා ලොකු වෙනකොට වැඩි දියුණු වෙන මට්ටමක තමයි මේක තියෙන්නේ. ඉතින් බෙහෙත් වලින් කරන්න පුළුවන් මේක යම් මට්ටමකට පාලනය කරන එක විතරයි. මට තේරෙනවා ඩොක්ටර්. අපිට ළමයාගේ ඔපරේෂන් එක එක්පන්ට කරන්න වෙනවා නිර්මල. හිට අරින්දම කරන්න ඕනේද ඩොක්ටර්? නෑ 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 එහෙම කාල දෙන්නක් එහෙම තීරණය කරන්න නෙමෙයි. මේ ඔපරේෂන් එක එක්පන්ට කරන තරමට ළමයාගේ ජීවිත ආරක්ෂාවට හොඳයි. නිර්මල මම ඔයාලට දෙන්න ලියුමක්. ජෙනරල් හොස්පිටල් එකේ ඉන්න මහත්තයෙකුට දෙන්න. ඒ මහත්තයට එක ගිහින් දුන්නාන් පස්සේ මේ ඔපරේෂන් එකට යන සල්ලි වලින් 125ක් විතර ඒ මහත්තයා හොයාගන්න උදව් කරයි. මං වර දෙන්න ලියුම.
ඩොක්ටර් මොනවද කිව්වේ? වා හිතන තරම් අමාරු පුතාට නෑ මියසෙ. ඩොක්ටර් එහෙම කිව්වද? ඔව්. අනේ මගේ පපුවේ විලිච්ච ගින්දර. ඔය පොඩ්ඩක් ඉන්නකෝ. පූජට මම බලන්න නංග. ඕකේ.